ඔහු වන රංගන ශිල්පියෙක් සහ අධ්‍යක්ෂකවරයෙක් කියා හැමෝම ඔහුගේ මරණයෙන් පසු කියන්න පටන් ගනීවි. එහෙත් ඇත්ත ඊට වඩා දැවැන්තයි. ඇත්ත ඊට වඩා විශේෂයි. අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ ඒ ඇත්ත කතාව ගැන. 1952 අවුරුද්දේ වැලිමඩදී උපත ලැබූ ටෙනිසන් කුරේ කොළඹ රෝහලකදී මිය යන විට ඔහුගේ වයස අවුරුදු 68ක්. අපි ඔහුගේ මරණය ගැන දුක් වෙනවා වගේම ඔහුගේ ජීවිතය සෙලිබ්‍රේට් කරන්නත් ඕනේ. ඕනෑ මිනිසෙකුගේ මරණය දුක. ටෙනිසන් කුරේ කියන හොඳ මිනිසයාගේ මරණය අපේ හිතවල වේදනාවක් ඇති කරනවා. ඒ අතරෙම මේ දුක්බර මොහොතේ ඔහුගේ අතීතය දිහා හැරිලා බලලා ඔහු අපේ මූණවලට සිනාව එක් කරපු වාර ගණන ගැන ස්තුතිවන්ත වෙන්න අපට පුළුවන්. මේ YouTube එක තියෙන තාක්කල් CD කඩවල චිත්‍රපට විකිණෙන තාක්කල් දැනියෙල් එක්ක මිගෙල් හතර වටේ දුවපු හැටි පාර්ලිමේන්තු ජෝක් එකේ ලොකු අයියා ජනාධිපති වුණ හැටි බලලා හිනා වෙන්න පුළුවන්. ඒ නිසා ටෙනිසන් ජීවමානයි. අපි මුලින්ම කීවේ ටෙනිසන් විහිළු නළුවෙක් සහ අධ්‍යක්ෂකවරේ පමණක් නොවන බව. කවුරුත් නොකීවට ඔහුට ඊට වඩා විශේෂ තැනක් ලැබෙන්න ඕනේ. හරියටම කීවොත් ටෙනිසන් කියන්නේ ලංකාවේ මෑත ඉතිහාසයේ වැඩිපුරම සිනමාහල් වලට පිරිස් හදා ගන්න සමත් වුණු දෙදෙනාගෙන් එක්කෙනෙක්. අර්ජුන කමලනාත්ගේ ඉඳන් නොයෙකුත් නම් තියෙන සිනමාතරු ලංකාවේ මෑත දශක දෙක තුනේ හිටියට ඒ හැම නළුවට වඩා ටෙනිසන් කුරේගේ බන්දු සමරසිංහගේ චිත්‍රපට බලන්න මිනිස්සු ෆිල්ම් හෝල් වලට ගියා. ඒ නිසා ටෙනිසන් කියන්නේ මැරෙන්න පණ ඇදපු සිංහල සිනමාවේ ජීවගුණයේ රඳවපු මිනිහෙක්. සිනමාවේ යුගපුරුෂයන් කියලා හඳුන්වන්න පුළුවන් ඉතා අතලොස්සෙන් කෙනෙක්. ටෙනිසන් විකට නළුවෙක් වෙන්න ඇති. ඒ ටෙනිසන් ඊට වඩා එහා ගිය සිනමාවේ දැවැන්තයෙක්. අපේ සිනමාවේ හිටපු පුදුමාකාර විදියේ සම්පත. සමහරු පිළිගන්න එකක් නැහැ. එහෙත් ගාමිණී, විජය, සනත්, ජීවන් වගේ එක එක යුගවල සිනමා වීරයන්ගෙන් පස්සේ අපි ආවේ බන්දු, ටෙනි, රංජන් කියන තුන්දෙනාගේ සිනමා යුගයකට. සමහර විට රංජන්ට වඩා බන්දු සහ ටෙනිසන් කියන දෙන්නා සිනමාහල් වලට ප්‍රේක්ෂකයන් අදින්න ඇති. මේ මිනිසයා අවුරුදු 70කට ආසන්න බව මෑතකදී ඔහුගේ මරණය ලං වෙන තෙක්ම කවුරුත් අනුමාන කරන්න ඇතිද? කවදාවත් දුර්වල මහලු මිනිසෙක් ලෙස ඔහුව කාටවත් මතකයේ රැඳෙන එකක් නැහැ. නිලන්ති ඩයසෝ තවත් ඕනෑ නිලියක් එක්ක මල්ගස් වටේ දුවන ජවයෙන් පිරුණු තරුණ මිනිසියෙක් විදියට ඕනෑ කෙනෙකුට ඔහු මතකයේ රැඳේවි. තරුණ මිනිසියෙක් විදියට ඕනෑ කෙනෙක්ට ඔහු මතකයේ තියේවි. ඒ නිසා ටෙනිසන් කියන්නේ උපතේ සිට මරණය තෙක් ජීවයෙන් පිරුණු කෙනෙක්. ටෙනිසන් ඉන්න චිත්‍රපටියක් කියන කාරණාව මත විතරක්ම ඒ චිත්‍රපටි බලන්න සිනමාහල් වලට මිනිස්සු ආවා. තව එකක් කියන්න ඕනේ. ටෙනිසන්ගේ ජීවිතය ඇතුලේ ටෙනිසන්ගේ හැකියාවට උපරිම තැන ලැබුණේ නැහැ. වරද ටෙනිසන්ගේ නෙමෙයි. ටෙනිසන්ලාගේ ටැලන්ට් එක කොමඩි ටයිමින් එක පාවිච්චි කරලා හොඳ පිටපත් ලියලා චිත්‍රපට හදන්න තරම් අධ්‍යක්ෂකවරු ලංකාවේ හිටියේ හඩුවෙන්. ටෙනිසන්ගේ එක් චිත්‍රපටයක් හෝ එක් ජෝක් එකක් ජනප්‍රිය වුණාම ඒකම කොපි කරලා ඒකම ආයෙ ආයෙ කරන්න කියපු අධ්‍යක්ෂකවරුත් ඉන්නවා. ඒත් මේ මිනිස්සුන්ගේ ටැලන්ට් එක පාවිච්චි කරලා අලුත්ම දෙයක් කරන්න හිතපු අධ්‍යක්ෂකවරුන් අඩුයි. බන්දුසා ටෙනි සෙට් වුණාම කැමරාව ඉස්සරහා මේ දෙන්න හොඳට විනෝද වුණා. එනිසා බලන අපටත් විනෝදයක් ලැබුණා. මහ ලොකු කොමඩි විද්‍යා ඔවුන්ට තිබුණේ නැහැ. ඒ වෙනුවට එයාලා කැමරාව ඉදිරිපිට ෆන් එකක් ගත්තා. බිම වෙරළුණා. එක්කෙනෙක් කණේ කවඩා ගත්තා. ටෙනිසන් මෝඩ චරිත රඟපාන සමහර වෙලාවට බන්දු ටිකක් මොලේ තියෙන කෙනා වගේ හිටියා. තවත් සමහර වෙලාවට ටෙනිසන් පුංචි දරුවෙක් වුණා. කාට හරි ගහලා දිව දික් කරලා දිව්වා. මේ හැම එකක්ම ඒ දෙන්න කැමරාව ඉස්සරහා හොඳට විනෝද වුණු අවස්ථා. ඒ දෙන්නගේ විනෝදය තමයි අපි බලාගෙන රස විඳි. අපි ටෙනිසන්ට ණයයි. ටෙනිසන් විකට නළුවෙක්ට යා ගිය සිනමාවේ යුග පුරුෂයෙක්. ටෙනිසන්ට සුභ ගමන්.